ඇතුළේ අසැසුම ක්‍රියාවලිය ඇතුළේ කාරණා දෙකක් මම මතු කරන්න ඕනි. දැන් අපි දන්නවා රනිල් වික්‍රමසිංහ දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක කරමින් තියෙන දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපි බරපතල දැඩි පිළිකුල් සහගත විවේචනයක සහ ඒ සම්බන්ධී විරෝධයක අපි ඉන්නේ. එතකොට ඒකට හේතු ගණනාවක් තියෙනවා. එතකොට ඒක පළවෙනි කාරණේ තමයි මේ දේශපාලනික වැඩපිළිවෙල ඇතුළේ අපි දන්නවා මේ රටේ බහුතු يعني ලක්ෂ මිලියන ගානක ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ඒ වගේම මහින්ද රාජපක්ෂවරු හරහා මේ රටේ වෙච්ච දේශපාලන විනාශය සම්බන්ධයෙන් ආපු ඒ මහජන නැගිටීම හරහා ආපු අදහස නැවත පනගන්වලා ඒකට බලයක් හදාන يعني රාජපක්ෂවරුන්ට බලයක් හැදීම සඳහා දරන උත්සාහයක් විදියට තියෙන නිසා ඉතාම පිළිකුල් සහගත දේශපාලන මේ ක්‍රියාවලියට අපි දැඩිව විරුද්ධයි. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ මේ ක්‍රියාත්මක කරමින් තියෙන මේ ආර්ථික ප්‍රතිපත්තිය. එහා සමානවම අපි ඒ ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිවත් අපිට කැරලි ගහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒත් ඒක ප්‍රතිඵලයක් විදියට තමයි රනිල් වික්‍රමසිංහලා ඒ වගේම රනිල් වික්‍රමසිංහලා සහ මේගොල්ලෝ ඉදිරිපත් කරපු මේ සැලැස්ම විශේෂයෙන්ම IMF එකට අපි යනකොට අපි කණ්ඩායමක් විදිහට අපි දිගටම දරන ස්ථාවරයක් එහෙම නැත්නම් පණිවිඩයක් මේ රටට දුන්නා. ඒ තමයි මේ IMF එකට ගිහිල්ලා මේ යාමෙන් මේ රටේ ඊළඟ යම් විදියකට මං හිතන්නේ අපිට කැරල් නැත්නම් අපිට ඉතිහාසයේ අවස්ථා තුනක් 71 83 89 ඉතිහාසයේ යම්කිසි අධ්‍යක්ෂින් ප්‍රමාණයක් තියෙනවා මේ සමාජ අසාධාරණය නිසා පීඩනය දරා ගන්න බැරුව මේ රටේ මිනිසු නැගී සිටපු අවස්ථාවන් තුනක් තියෙනවා. ඒ නිසා අපිට හැඟෙනවා මේ රනිල් වික්‍රමසිංහ මේ ගෙනෙමින් තියෙන ආර්ථික වැඩපිළිවෙල ඇතුලේ නැවත වාරයක් මේ රට වෙන තැනකට තල්ලු වෙනවා. ඒක ස්ථිරයි. ඒ නිසා තමයි මේ අස්වැසුම වැඩසටහනට එරෙහිව මේ රටේ සෑම තැනකම ඉන්න සාමාන්‍ය දුප්පත් එවැගේම සාමාන්‍ය පන්තියේ පීඩිත පන්තියේ ජනතාව තරාතිරමක් නැතුව පාරට ඇවිල්ලා තියෙන්නේ. ඉතාම සොච්ච මුදලක් හැබැයි ඔවුන් ඒ සොච්ච මුදලත් එක්ක ඔවුන්ගේ ජීවිතේ සම්බන්ධයෙන් ඔවුන් වටිනාකමක් ඔවුන් යම්කිසි දේවල් ප්‍රමාණයක් ගොඩනගාගෙන තියෙනවා. ඒ නිසා අපිට පේනවා රනිල් වික්‍රමසිංහ කිව්වට මේ ආර්ථික ක්‍රමය ඇතුලේ සාමාන්‍ය මිනිසුන්ට පවතින පුළුවන් ජීවත් වෙන්න පුළුවන් කිව්වට දවසින් දවස ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් තල්ලු වෙන්නේ තව දුරටත් ඉතා ගැඹුරු දරා ගන්න බැරි ආර්ථික හා ඔවුන්ගේ ජීවිතේ සම්බන්ධ පීඩනයන් වල ඒ පීඩනයන් වලට උත්තර හොයනවා වෙනුවට ඒවා කප්පාදු කරලා ඒවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඌමනාවන් වෙනුවෙන් මේ ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථිකයට යම් කිසි සුජාතභාවයක් නැත්නම් ඒකට ජාත්‍යන්තර විශ්වාසයක් හදන්න මේ ගන්න ඉතාම පිළිකුල් සහගත මේ තීරණයන් එක්ක නැවත මේ සියලු ආකාරයේ පීඩනයන් තල්ලු වෙන්නේ අපි කතා කරන මේ වෙලාවේ එළියට ඇවිත් ඉන්න ඉතාම පහළස්තරයේ ඉන්න ජනතාවට. ඒ නිසා මේ ආශ්‍රැසුම ඇස්බැඳුමක් කියලායි අපි කියන්නේ නිකන් නෙමෙයි. මේක ඇතුලේ ඉතාම පැහැදිලිවම මේ රටේ ආර්ථිකය තව තැනකට තල්ලු කරන ආර්ථිකය තව තැනකට ගෙන යන ඉතාම පැහැදිලි ඔවුන් විශ්වාස කරන ඔවුන් මත ඉන්න කණ්ඩායමක් මත ආර්ථිකය හසුරවන තැනකට මේක ගෙනියනවා. ඒ පීඩනය සියලුම දරා ගැනීම අපි මත පල්ලහැට තල්ලු කරනවා. ඒ වගේම අපි රනිල් වික්‍රමසිංහ කිව්වට සාමාන්‍ය මිනිසුන්ට මේ ආර්ථිකයට ඇතුල් වෙලා තමන්ගේ ජීවිතය ගැට ගහ ගන්න ආර්ථිකය හදා ගන්න ස්වයං රැකියාවක් කරගන්න පුළුවන් කියලා කිව්වට කිසිදු ඉඩ ප්‍රස්තාවක් නිර්මාණය වෙමින් නැහැ සමාජය ඇතුලේ මේ නැවත වාරයක්. ඒ නිසා සමාජය ඇතුලේ එහෙම නිර්මාණය නොවන මොහොතක මිනිසුන්ට තියෙන්නේ තමන්ගේ නිදහස ජීවත් වීම සහ තමන්ගේ ආහාර ටික මේ සියල්ල සපයා ගැනීම සඳහා වන යම් කිසි ක්‍රියාකාරීත්වයක් වෙනුවෙන් පාරට එන එක අරගලය කරන එක. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහට කියනවා මේ අස්වැසුම හරහා ගලලා තියෙන මේ අස්වැන්දුම් يعني අස්වැන්දුම් මේ වැඩපිළිවෙල හරහා ඔබ يعني රනිල් වික්‍රමසිංහ එළන්න නියමිත ආර්ථික වැඩපිළිවෙල ආපසු හරවන්න වෙනවා. එහෙම නැත්නම් මේ පීඩනය සමාජයේ වෙන තැනකින් පුපුරා යාමට හැකි. ඒ පුපුරා ගියොත් නැවත මේ රටේ යම් කිසි ආකාරයක දැඩි යම් ආ කියන්නේ
දැඩි ඉතාම බරපතල අනතුරකට සහ පීඩනයකට මේ සමාජය පත්වනවා කියන එක අපි කිය යුතු වෙනවා.